බොහෝලට කතා වෙන දෙයක් තමයි මේ බැසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට එීම ගැන. ඉතින් මේක මම හිතන්නේ මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. නේද? දැන් බැසිල් රාජපක්ෂ මහත්මයා 2007 දී 2005 ජනාධිපති වරණ ලැබී ඇවිල්ලා 2007 වෙනකන් එතුමා කිසි තනතුරක් බාරගත්තේ නැහැ. හැබැයි 2007 වෙනකොට යුද්ධයේ ඉහළම මට්ටමට එනකොට යම් ක්ෂේත්‍රයන් ආහාර සැපයීම සෞඛ්‍ය පහසුකම් සැපයීමේ මේ ලොජිස්ටික් වැඩසටහන් රාශියක් තිබුණා. ඒවා බෙදා හදා ගැනීමේදී එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඊටම ක්‍රියාකාරී ලෙස ඒක කළා. යුද සමයේදී ඒ ඒ ඉතුරුච්ච ප්‍රදේශවල තමුන්නන්සලට මතක ඇති. ආහාර සැපයීම සෞඛ්‍ය ආධාර සැපයීම මේවා සියල්ල විශාල කළමනාකරණයක් කරන්න ඒකට සම්බන්ධ වුණා. ඊට පස්සේ යුද්ධය අවසන් වුණාන් පස්සේ එතුමා බලන්න උතුරු නැගෙනහිර ප්‍රදේශවල පාසල් 200ක් අලුතෙන්ම හැදුවා. යම් ආධාර ලබාගෙන රජයේ මුදල් වියදම් කළා. පාලම් හදපු ප්‍රමාණය බලන්න. ඔය කින්නියාවේ ලොකුම පාලම හැදුවේ ඒ 2010 15 අතර තුර ඒවට මුල පිරලා ඒ සියලුම දේවල් පිළිබඳව ඒ වැඩ කොටස්. මට පැවරිච්ච වැඩ කොටස් ටික ඉතාම සංවිධානාත්මක ඒක කළා. ඉතින් ඒ විතරක් නෙවෙයි. ඒ නිසා මම හිතනවා මේ අවස්ථාවේදී මගේ මතය නම් එතුමා මේ ප්‍රමාද වුණා වැඩි පාර්ලිමේන්තුවේ. මීට කලින් ආවනම් තව මීට වඩා ක්‍රියාකාරී ලෙස මේ අද තියෙන ප්‍රශ්න වලට මැදිහත් වෙන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් කරගන්න දැන් දේශපාලන පක්ෂයක යම් පුරප්පාඩුවක් ඇති වෙලා. පුරප්පාඩුවක් ඇති වෙලා හෝ ඇති කරලා හෝ ඒවා අනන්තවත් තිනවා. දැන් රයිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ ආයේ මැතිවරණයේ තියලා හිටන් මාස 10කට පස්සේ. අපි කවුරුත් මොනවත් කියන්න ගියේ නැහැ. කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. හරි. දැන් මේ වගේ ඕන තරම් දිනවා අනිත් දේශපාලන පක්ෂවල වුණත් පුරප්පාඩුව හදලාගෙනවා. එහෙම එහෙම ඕනේදී තින් දැන් කෙනෙක් ඉල්ලාසුනොත් එතනට පුරප්පාඩුවක් එනවා. ඉතින් ඊළඟ කාරණේ තමයි දැන් තව සමහර වහනවා මොන ඇමතිකමද ඉතින් ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. ආනුක්‍රම ව්‍යවස්ථාවේ මන්ද මංගාව තිනවා 42 වගන්ති යටතේ අමාත්‍යවරු පත් කිරීමේ සම්පූර්ණ අභිමතය තින්නේ ජනාධිපතිතුමාට. ඒක විශ්යෙන් වෙනස් වුනේත් නැහැ. හරි. ඒ නිසා ඒ ගැන අපිට ප්‍රශ්න කරන්නත් බෑ අපිට පිළිතුරු දෙන්නත් බෑ. හැබැයි මගේ මතේ එතුමා පාර්ලිමේන්තුවට එන්න තිබුණේ මීට පෙර මේ ආණ්ඩුව හදන අවස්ථාවෙදිම කියන එක තමයි මගේ අදහස්. breaking.lk